සුබ මධ්‍යහනක්. ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරකේ. මම දිමුතු ඒකනායක මඩවල. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයේ තිරෙහිව ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරන ලකුණු. මාතර සිසු ඝාතනයේ තුන්වන සැකකරු අධිකරණයට. පොරොන්දු ඉටු නොකළ පසුකිය රජය. අද මම හිතන්නේ මේ අවුරුදු තුනහමාරකට පස්සේ මේ අර්බුදයට එක හේතුවක් තමයි ඒ පොරොන්දු අනුව කටයුතු නොකිරීම. සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රී සිට තහනම්. තොරතුරු සොයන්න ගිය යානය අඟහරු මත ගොඩබසි. පාර්ලිමේන්තුව අද පස්වරු එකට ජලි රැස්වනපා. අද දිනේද මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු ගැලරියට ඇතුළු වීමට අවසර හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බව පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය පවසනවා. පාර්ලිමේන්තු රැස්වීමට ඇති සූදානම් පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ අනුර තොරකුඹුර. ඔවුනජිත්, මේ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා අද පස්වරුවේ ආරම්භ කරන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපි දැක්කා අද පෙරවරුවේ සිටම මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ආකාරය, විශේෂයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වීම සඳහා මැති ඇමතිවරුන් පෙරවරුවේ සිටම පැමිණෙන ආකාරයක් තමයි දක්නට ලැබුණේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ කණ්ඩායම් දෙකෙහි වෙන වෙනම සාකච්ඡා දෙකක් පැවැත්වීමටත් සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. කමිටු කාමරවල පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ආණ්ඩු පක්ෂයෙන් කණ්ඩායම් රැස්වීමේදී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව තිබෙන්නේ අද දිනේ පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගි වනවා නම් ඒ කුමන ආකාරයටද යන්න පිළිබඳවයි. මෙහිදී වැදගත් වන කාරණයක් වන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කිරීම ආණ්ඩු පක්ෂයෙන් සාමාන්‍යයෙන් සිදු කළ යුතු වනවා. ආණ්ඩු පක්ෂයයි ආණ්ඩුවේ කටයුතු පහසු කිරීම සඳහා ආණ්ඩුවේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඒ න්‍යාය පත්‍රය සකස් කර පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඒ ඉදිරි කටයුතු පාර්ලිමේන්තුවේදී සිදු කරන්නේ. කෙසේ වෙතත් අද දිනේ න්‍යාය පත්‍රයේද කිසිදු විෂයක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ. ස්ථාවර නියෝග 22 යටතේ කටයුතු කරන බව පමණයි දැක්වෙන්නේ. එයින් නජිත් අදහස් වන්නේ ස්ථාවර නියෝග 22 යටතේ යනුවෙන් අදහස් වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු සභාවේ එකඟත්වයේ මත ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන බවයි. ඒ අනුව නිශ්චිත විෂයක් සඳහන් නොකර පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කැමැත්තට අනුව ඒ මහජන නියෝජිතයන්ගේ අදහසට අනුව කුමන හෝ සිද්ධියක් විෂයක් පිළිබඳව අද විවාද කිරීමට නියමිත බවයි එයින් අදහස් වන්නේ. මේ අනුව ආණ්ඩු පක්ෂය න්‍යාය පත්‍රය සකස් නොකිරීම, එය න්‍යාය පත්‍රයට ඒ විෂයන් ආණ්ඩුවේ විෂයන් ඇතුළත් නොකිරීම මත ආණ්ඩු පක්ෂය අද දිනේද පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගි වීම පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් තමයි මතුව තිබෙන්නේ. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සමග අපි සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ කතානායකවරයා අද දිනේද අත්නෝමතික ලෙස ආණ්ඩුව පිළිගන්නේ නැතිව ක්‍රියා කළහොත් අද දිනේ පාර්ලිමේන්තුවේ කටයුතු වලටද සහභාගි වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බවයි. ඒ තීරණය ගැනීමට නියමිතව තිබෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී එම රැස්වීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ඊට සහභාගි වීම සඳහා මහජන නියෝජිතයන් ආණ්ඩු පක්ෂයේ මේ වන විටත් පැමිණි සිටින ආකාරයක් තමයි අපට දක්න ලැබෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ඒ කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහාද මහජන නියෝජිතයන් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. ඔවුන්ද එම කණ්ඩායමද විශේෂයෙන්ම අද දිනේ පාර්ලිමේන්තු කටයුතු වලට කුමන ආකාරයෙන් සම්බන්ධ වෙනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරන බවයි තොරතුරු වාර්තා වන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා මේ සාකච්ඡා දෙකෙන් අනතුරුව තවත් විශේෂ සාකච්ඡාවක් වෙනමම පැවැත්වෙනවා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අද කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව එම පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බවත් අපට සඳහන් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ මෙවන් තත්ත්වයක් තමයි තිබෙන්නේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග එහි අද දිනේ කාර්යයන් සිදුවන ආකාරය පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු සමගින් යලිත් ඔබව හමුවීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි නජිත්. ස්තුතියි අනුරද්ධර කුඹුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට තොරතුරු ගෙනාවේ. මේ අතර අද පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සහ වත්මන් තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අප සමග මෙසේ අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ විශේෂ සිද්ධියක් වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුව සාමාන්‍ය අඩුගුණ යනවා. කතානායකතුමා කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැතුව බොහොම ස්වාධීනව තමුගේ තීන්දුව తీන අරගෙන යනවා. අද දවල් 12ට පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස් වෙනවා ගරු අග්‍රමාත්‍යවරයා ප්‍රධානත්වයෙන්. එහිදී අද දවසට අදාළ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නවා. කනගාටුදායකම සිද්ධිය තමයි අද දවසේ න්‍යාය පත්‍රයක් නැහැ. දවසකට කෝටි ගණනක් වැය වෙනවා මේ පාර්ලිමේන්තුව රැස්කරන්න. කතානායකතුමා හිතුමතේ න්‍යාය පත්‍රයක් රහිතව පාර්ලිමේන්තුව රැස්කරන ක්‍රියාදාමය. පාර්ලිමේන්තුව රැස්කරන න්‍යාය පත්‍රය හිස්. ඉතින් ඒ නිසා කුමක් සඳහාද රැස්වෙන්නේ? කතානායකතුමා මොන අභිප්‍රායද රැස්වෙන්නේ? ඒ නිසා එහෙම න්‍යාය පත්‍රයක් රහිතව හිතුමතේ ඉබාගත් තමයි මේ පාර්ලිමේන්තුව රැස්කරන්නේ. ඒක රටටම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ රැසීමක් බවට පත්කර නොගැනීමේ වගකීම කතානායකවරයා සතුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. හරියට පාර්ලිමේන්තු තියෙන දවසේ අවසාන ක්‍රිකට් තරගෙට ලංකාව තේරුණා වගේ සියලු දෙනා ටෙලිවිෂන් එක ඉස්සරහා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ෆයිනල් කප් එක. හැබැයි අර ක්‍රිකට් ක්‍රීඩාව වගේ නෙමෙයි. ඒ බෝල බැට් විදියට පාවිච්චි කරන්නේ පිහිවි තියනවා එක පැත්තක. ගහ ගන්න කට්ටිය, රණ්ඩු වෙන කට්ටිය මේ ඔක්කොම ඉන්නවා. ඉතින් මේ වගේ දෙයක් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් ජනතාව බලාපොරොත්තු. අපි තීන්දුව කළා තියෙනවා කිසිම ගැටුමකට යන්නේ නැතුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍ය නම් කටයුතු කරන්න. ඒකෙදි කතානායකවරයාගේ යුතුකම තමයි ස්ථාවර නියෝගවලට අනුව, නීති රීති සම්ප්‍රදායන්ට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමේ වගකීම ඔහුට පැවරෙනවා. එහෙම නොවුනොත් ඒක පාර්ලිමේන්තුවක් වෙන්නේ නැහැ, එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් බවට පත් වෙනවා. බෙලියත්ත සිටිනාමලුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ. ප්‍රදේශයේ ජනතාවට පළතුරු පැල බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. බෙලියත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක උපාලි මොහොට්ටි මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. මතරදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තුන්වන සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගැනුණා. ඒ මතර නගරයේදී. මාතර කොට්ටාස බුද්ධ්‍යංශ නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 17ක්. ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නැමැති මෙම සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිසුවා ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරු පැදිය පැදවූයේ 17 හැවිරිදි මෙම සැකකරු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සැකකරු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ 19 හැවිරිදි පාසල් සිසුවෙකු පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූයේ පසුගිය 24 වනදායි. අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පාසල් සිසුවාගේ දේහය තිහගොඩ මාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු ඊයේ දිනයේදී පොලිසියට බාර වුණා. ප්‍රධාන සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සිදු කළා. එහිදී එම නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් යන දෙදෙනා බව හඳුනාගෙන තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර මාතර සිදු වූ රන්බහණ්ඩ කොල්ලයට හබරකඩ වසන්ත නමැත්ත සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකරුවන් ළඟ තිබී ගිනි අවි කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස බලකර සිටීමේ සහ කතානායකවරයා පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කිරීමේ උද්ඝෝෂණ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙනවා.
මහමැතිවරණය කිල්ලා අම්බලන්ගොඩ නගරයේදී පාගමනක් සහ විරෝධතා ව්‍යාපාරයක් පැවැතුණා. ඒ සඳහා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීම සඳහා වන පෙත්සමට අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරුණා. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිරි මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. රනිල් කරු සියලු දෙනා එකතු වෙලා මේ රට විනාශ මුඛයට අද දාන මොහොතදී අපි කරු ජයසූරිය මැතිතුමාට කියනවා මේ රට විකුණන විදේශික බලවේගයන් වලට අසු නොවි මේ රටේ මැතිවරණයක් තියලා ඒ ජයග්‍රහණය තුලින් ඉතාමත් හොඳ ආණ්ඩුවක් ඇති කරගන්න. කථානායකවරයාට එරෙහි උද්ඝෝෂණයක් නවුල නගරයේදීද පැවැතුණා. මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිලක් බණ්ඩාර, විල්කමුව ප්‍රාදේශීය සභාවේ උපසභාපති ඉන්දික සමන්කුමාර්, විල්කමුව පොදුජන පෙරමුණ සංගීතායක කුමුදුනී යාලේකම යන මහත්මාත්වින් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ පෙළපාලියට එක්ව සිටියා. මේ රට බේරාගත්තු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ අගමැතිකම් බාර දීලා මේ වෙනකොට අද බොහොම යහපත් විදිහට මේ රට කරගෙන යන මොහොතේදී රනිල් වික්‍රමසිංහ උන්නැහේ තියෙන බලලෝභයට අරලියගහ මන්දිරයට වෙලා රාජ්‍ය දේපල අවභාවිතා කරමින් ඉන්නවා. අද බහුතරය තියෙනවා කියලා කෑ ගහන රනිල්ලට එළියට එන්න එළියට ඇවිල්ලා මහා මැතිවරණයක් තියලා මේ මැතිවරණයට මූණ දීලා මේ රටේ බහුතර ජනමතයට ඉඩ දෙන්න කියන ගෞරවනීය ඉල්ලීමයි අපි මේ වෙලාවේදී කරන්නේ. රනිල් මහත්තයෝ බය නැත්තම් ගෙදර යන්න, නැත්තම් මැතිවරණයකට එන්නයි කියලා අපි ඉල්ලීමක් කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයකදී 3-2 බලයක් සහිතව මේ රටේ අග්‍රා මැතිවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතවතාවත් පත් කරලා දෙන්නයි අපිට ඕනේ. ගරු අධිකරණයනොත් ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා අපට මහා මැතිවරණයක් ලබා දී ජනතාව කැමති රජයක් තෝරාපත් කර ගැනීමට අවස්ථාව ලබා දෙන මේ සමස්ත ශ්‍රී ලංකා ජනතාවම කියන්නේ අපිට මහා මැතිවරණයක් ඕනේ. අපි සියලු දෙනාම ඉල්ලන්නේ එකම ඉල්ලීම මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ අයිතිය ලබා දෙන්න කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන සැකකරුවන් වහම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජ අජිත් ප්‍රසන්න මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා උසී උසී කිව්වහම හඬ නගලා බුරන්න පැනලා හපා කන්න සරත් පොන්සේක බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමා මේ වෙලාවේ කියලා ඉවරයි මාව ඝාතනය කරන ඝාතන කුමන්ත්‍රණය. එක පුරුකක් තමයි සරත් පොන්සේකයි මේ රටේ පොලිස් ප්‍රතිවරයාට කියනවා. වහාම ක්‍රියාත්මක පරිදි ෆීල්ඩ් මාෂල් හිටපු අමාත්‍ය සරත් පොන්සේකා මහතාව අත්අඩංගුවට ගන්න. ඔහු ගනුදෙනු කරපු දුරකථන අංක හොයලා බලන්න. බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් තමයි සරත් පොන්සේකා. තමන්ව යුද හමුදාපති කරලා අවුරුදු 4ක් සේවාදීපු දීලා තමන් වීරයෙක් කරපු මහින්ද රාජපක්ෂට එරෙහිව චන්දිල්ලන්න පුළුවන් වුණා සරත් පොන්සේකාට. එහෙව් සරත් පොන්සේකා මේ වැඩේ නොකරයි කියලා අපි කියන්නේ නැහැ. මේ අතර මරණ දඬුවමට ලක්ව සිටින යුද හමුදා රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා රණවිරුවන් පිරිසක් පාගමනේ නිරතව සිටිනවා. අනුරාධපුර සිට කතරගම් බලා යන ගමනේදී ඊයේ රාත්‍රියේ ඔවුන් දඹුල්ල නගරයට ළඟා වුණා. මරණ දඬුවමට ලක්ව සිටින්නේ යුද සමයේ අතිශය කැපකිරීම කළ රණවිරුවන් බවයි පාගමනට එක්ව සිටින ආබාධිත රණවිරුවන් පවසන්නේ. ජනපතිතුමනි මේ අහන්න රණවිරුවා මේ රදෙන්න. අගමැතිතුමනි මේ අහන්න රණවිරුවා මේ රදෙන්න. රටත් ජාතිය සම්බුද්ධ ශාසන ගැනීම අභීත සටනේදී රණවිරුවන් සත්‍යවාදීන් ඉදිරියේ අමානුෂික ලෙස ඝාතනය කරා. ඒ අතර සිරවණු 4 දිනේ තමයි දැනට සිරගත වෙලා එල්ලුම්ගහේ ඉන්නේ. මේ 4 දිනාගේ දරුවෝ 8 දිනෙක් මේනකොට කන්නේ කොහොමද, බොන්නේ කොහොමද, ඉන්නේ කොහොමද, අඳින්නේ කොහොමද කියන මේ සමාජයේ ප්‍රශ්නයක් වෙලා තිනවා. ඒක දැනෙන්නේ නැහැ. අපි ආබාධිත රණවිරුවන් ඉදිරියේ අපිට අපේ බිරිඳ විඳින වේදනාව සහ දුක අපට දැනෙනවා. අධිකරු ජනාධිපතිවන් ඉල්ලන්නේ ඔබතුමාට විතරයි මේ රණවිරුවන් නිදහස් කිරීමේ හැකියාව තියෙන 2018 එක දිනියක් සාමාන්‍ය පෙළ විභාගෙ ලියනවා. ඒ දිනේ සාමාන්‍ය පෙළ විභාගයේ අතහැරලා රැකියාවක් සඳහා ගාමන්ට හරි යනවා කියලා ඒ මව ඉදිරියේ කියනවා. පවුල නඩත්තු කර ගන්න සිරගත වෙලා ඉඳන් ඔහුගේ සියලුම රස්සාද කප්පාදු කරලා තියෙනවා. ඉතින් අපි දුක් විඳ මිනිස්සු, උතුරු නැගෙනහිර අපි ලේ හැලුව මිනිස්සු. ඒ නිසා ඔබතුමන් ඉල්ලන්නේ අහිංසකයින්ට ජීවිතේ දාණය දීලා ඒ දරුවන්ගේ සිනහ සබෑ කරන්න. මේ පාදයාත්‍රාවට සහභාගී වෙලා ඉන්නේ 14000ක් සදාකාලික අබ්බගත වෙච්ච රණවිරුවෝ. හැබැයි මේ මරණීය දඬනේ දීපු රණවිරුවෝ 4 දෙනාම ඉතාම සුවිශේෂී රණවිරුවන්. අද අපි ඉල්ලීමක් කරනවා මේ රටේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව ඝාතනය කරන්න
දාපු ඒ ත්‍රස්තවාදියාව නිදහස් කරනවා නම් ඒ වගේ තමයි මේ රටේ යුද්ධය අවසන් කරන්න බිහි වෙච්ච ශ්‍රේෂ්ඨම නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ රටේ ත්‍රස්තවාදීන් 12000ක් පුනරුත්ථාපනය කරලා මේ වෙනකොට සමාජගත කරලා ඉවරයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ත්‍රස්තවාදීන් 12000ක් පුනරුත්ථාපනය කරා නම් අපි ඉල්ලන්නේ මේ රණවිරුව 4 දෙනාව මරණීය දඬුවෙන් නිදහස් කරලා දෙන්න. මේ channel එක විතර අපිට තිබුණේ අපේ යුද බිමේ අඩියක් ගාන ගිහිල්ලා මේ ITN එක තමයි අපිට තිබුණේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ගෙදර හතරට හැමදාම ප්‍රවෘත්ති මං හිතේ අපේ ගෙවල් වලින් බැලුවේ අපි උඩහා ඉන්නකොට මෙන්න මේ ITN නාලිකාව අපිට මේ ගමනට සහයෝගය ශක්තිය දෙන්න කියලා මං ITN එකේ වර්තමාන සභාපතිවරයා ඇතුළු සියලු දෙනාම ඉල්ලා සිටිනවා. ඔබ යලිත් දිවාපුවත් සමගේ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් පසුගිය රජය අසාර්ථකත්වයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. වමේ කේන්ද්‍රය සංවිධානය කළ දේශපාලන සංවාදයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා යන මහතුරුන්ද මෙහිදී අදහස් පළ කළා. ජනවාරි 8 ඇතු වෙන වෙනසෙන් සමාජවාද එන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටියා. නමුත් අපි බලාපොරොත්තු වුණා සමාජ සාධාරණත්වයේ දිහාට යම් පියවර කීපයක් අඩු ගන්න ගන්නට පුළුවන් වෙයි කියලා. අද මම හිතන්නේ මේ අවුරුදු 3මාරකට පස්සේ මේ අර්බුදයට එක හේතුවක් තමයි ඒ පොරොන්දු අනුව කටයුතු නොකිරීම. ලංකාවේ වමේ ව්‍යාපාරය විසින් මතු කළ යුතු වමේ ව්‍යාපාරයට පමණ කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව ගැඹුරු කිරීම. මම නම් හිතන්නේ එක්සත් ජාතික පක්ෂයත් ඒක බෑ කියන එක. එක්සත් ජාතික පක්ෂය බොහොම දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. ආචාර ධාර්මික භාවයේ බිඳ දැමීමක්. ඔව්. ප්‍රශ්න තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ප්‍රශ්න තිබුණා. වාමාංශිකයන් විදිහට අපිට ප්‍රශ්න තිබුණා. ඒ ආර්ථික හැසිරීම පිළිබඳ අපිට ප්‍රශ්න තිබුණා. නව ලිබරල් ව්‍යාපෘතිය ගෙන යාම පිළිබඳව අපිට ප්‍රශ්න තිබුණා. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 3 වෙනිදා සිට 12 වෙනිදා තෙක් පැවැත්වෙනවා. එම විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද මැදම රාත්‍රියේ සිට තහනම් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී පෞද්ගලික අයදුම්කරුවන් 233,791 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. ඔවුන්ට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට යොමු කර තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලබුණු අපේක්ෂකින් සිටිනම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වේපඩවෙන් එය ලබාගත හැකියි. ජාතික හැඳුනුම්පත් අංකයේ භාවිත කර ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා දැනුම් දෙනවා. මේ අතර විභාගයට අදාළව පැවැත්වෙන සියලු උපකාරක පන්ති අද මැදම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. විභාගයේ අවසන් වන තෙක් එය ක්‍රියාත්මකයි. විෂානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම ඇතුළු විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට කෙරෙන ප්‍රකාශද තහනම් වෙනවා. ඊට අදාළ පෝස්ටර් බැන අත්පත්‍රිකා විද්‍යුතා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දැන් පුවත් කිහිපයක් කෙටි. ලෝක දේවැඩියා දිනයට සමගාමීව රියදුරන් වෙනුවෙන් සංවිධාන කළ වෛද්‍ය සායනයක් ජාතික අක්ෂිරෝහලදී පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික අක්ෂිරෝහල එක්ව දෙවන වරටයි මේ සංවිධාන කළේ. අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ISM රිෆාන් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. නවිතුමන්ගේ ජන්මදින සැමරීමට සමගාමීව මිලාතුන් නවි ජාතික උත්සවය කොළඹ සහිරා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහි වූ තරග වලින් ජයග්‍රහණය කළ දරුදරියන්ට තිරින හා සහතික පත්ද මෙහිදී පිරිනමුණා. අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි වුණා. බස්නාහිර පළාත් සභාවේ සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කර ගැනීමේ අරමුණින් තරුණ සංස්කෘතික ප්‍රසංගය බස්නාහිර පළාත් සංස්කෘතික මන්දිරයේදී පැවැත්වුණා. නර්තන වාදන ඇතුළු කුසලතා එළිදැක්වීම මෙහිදී සිදු කෙරුණා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කැලණිය ගුරුකුල විද්‍යාලයේ 99/2003 ආදිශිෂ්‍ය සංගමේ සංවිධානය කළ ගුරු උපහාර උළෙල පුංච වැලිමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගුරුවරුන් 50 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමද සිදු කෙරුණා. විදුහල්පති අනිල් ගීතලාල් අභිවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. උතුරු මැද පළාත් කලා උළෙල අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ රංගශාලාවේදී පැවැත්වුණා. ඒ පළාත් ආණ්ඩුකාර MP ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිගු නාට්‍ය කෙටි නාට්‍ය ඇතුළු අංශ රැසක් යටතේ මෙහිදී තරඟ පැවැත්වුණා. කලා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සව විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූයේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මින්නිස් මහතායි. ආසියානු අක්ෂි විචක්ෂණ වේදී සමුළුව කොළඹදී පැවැත්වෙනවා.
ඊ ආරම්භ කළ එම සමුළුව අද දිනේ පුරා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා අක්ෂි විචක්ෂණ වේදින්ගේ සංගමය සහ ජාත්‍යන්තර අක්ෂි විචක්ෂණ වේදින්ගේ සංගමය එක්වයි මෙය සංවිධානය කරන්නේ. ජාත්‍යන්තර අක්ෂි විචක්ෂණ වේදින්ගේ සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඇලන් ටෙල් ජොන්සන් මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් ගල්ල උඩුගම කැටකොල ශ්‍රී අභිනවරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. පූජ්‍ය කඩිහංගල විනීත ස්වාමින් වහන්සේ ආශිර්වාද පින්කම සිදු කළේ. විරාමයකින් අනතුරුව විදෙස් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්. මේ සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk